ये उदे टीका खाट सर आंटी के क्या भी लानवा सर आप एक कर रहे उठिला अरे की फिर सुधू ने वो की आई कल जानो नहीं किया मटे दिन कताओ तेरुन ने मांग हिमिंग है वह मुकदम किया नहीं किया सर आप एक कब बुता अर नेटिची के कावेला कसादे बंदा एक ही बंद दाव से ना गांड दे अन्ने महापिरसु दे किया क्यों मांग को दिन आप पिरसु दूना उधर सब बंटी का गाल नावला गम किया मनो नावाने तो मारते एक ही अतर वटे किया किला किया ना दी खाताओ चुट्टा कहला बाल ना कोटे सरल कर ला या के भाषा वाइन के ला मागे भाषा इंगा करता म किया ने कसादे में दला पालेवें दाव से रहे अरे पुतात्ते के कटे इन्ने कोटे अरे ඇඳේ සුදු රෙද්දට ලේ වැල්ලා නැහැ. දැන් මේ නැන්දා මට තද වෙලා හොඳටම. පස්සේ ඉතින් පුළුවන් තරම් ඇව්වා දෙන්න ෂේප් කරගන්න පුළුවන්ද කියලා. බැරිම තැන පොඩ්ඩක් ඉතින් විද්‍යාපත්තෙන් දන්න දෙයක් කියන්න හිතුවා. මං කිව්වා අම්මා ඉතින් මෙහෙමයි. ඔය කියන විදියට පළවෙනි දවසේ දෙන්න එකට හිටියට අනිවාර්යයෙන්ම රුධිරේ පිට වෙනවා කියලා එකක් නම් නීතියෙන්වත් වෛද්‍ය විද්‍යාවෙන්වත් කියවෙන්නේ නැහැ. එහෙම වෙන්නත් පුළුවන් නැවෙන්නත් පුළුවන් ආ මහත්ය දන්න හරිය තමයි ඒ කාලේ එහෙම තමයි අපේ මිනිහත් ඔක්කොම බැලුවා කිව්වා මම කේ මිනිහා බැලුවට හරියට දන්නේ නැතු ඇති ඇත්ත කතාව සමහර දිනවල පළමු එක්කීමේදී රුධිරේ පිට වෙන්නත් පුළුවන් පිට නැවෙන්නත් පුළුවන් ඉතින් ඕක වෛද්‍ය විද්‍යාව අනුව පැහැදිලි කරගන්න ඕනම නම් ඒ සම්බන්ධ දැනුමක් තියෙන වෛද්‍යවරයෙක් හම්බෙන්න ඒකට අම්මට පැහැදිලි කළා කියයි ඊට අමතරව ඔය පුතාගේ භාර්යාව කියන කෙනා වෙන කවුරුහරි මිනිස්සෙක් අනාචාරය යනවා නම් ඒ කියන්නේ ඔය නිකන් බාරේ යනවා දැක්ක කතා කරනවා දැක්ක hina වුණා දැක්ක මැසේජ් එකක් ගිහුවා කියන එක නෙමෙයි ඊට ටිකක් ලොකු වැඩක් අර පුතත් එක්ක කරන මහ වැඩේම වෙන මිනිස්සෙක් කරනවා නම් ඔන්න අපිට අනාචාරය කියලා පදනම් කරගෙන ඔය පුතාගෙන ආපු අපිරිසිදු කිපු පවුලගෙන් දික්කසාද වෙන්නයි අරේ පුතාගේ පවුලත් එක්ක අර ඕන නැති වැඩේ කරන මිනිහගෙන් වන්දියක් ගන්න දෙකම දිසාධිකරණ අඩුවක් දාලා කරගන්න පුළුවන්. හැබැයි තින් ඔවා ඔප්පු කරන්න ඕනේ කිව්වෝ. ඊට පස්සේ තින් මෙයා ටිකක් වෙලා කියනකොට අහනවා ඊට අමතරව වෙන අපිට මොනවද කරන්න පුළුවන් කියලා. මං හවදම් මොනවා ගැනද අහන්නේ කියලා. අර අහිංස කොළු පැටියා වගේ කෙනා ඉතින් ඉන්නවා. මං අහුවා ඉතින් ඔයාට දැන් සැකයක් තියෙනවද භාර්යාව ගැන මොනවහරි සැක හිතන තරම් කරුණු තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා පුංචි සැකයක් තියෙන වෙන දෙයක් තිබ්බලු. දවසක් ඔය මම් බඳපු ගෑල් ළමයා ලිපියක් කියවනවා දැක්කලු කන්‍යා පටලය නැවත සෑදීමේ සත්කම කියලා. දැන් ඉතින් කටවහන් ඉන්නම බෑ. මං කිව්වා අම්මගෙන් ෆයිල් එකකුයි ලියුම් කරු දෙකුයි අරන් එන්න කියලා අම්මා පල්ලෙහාට යවලා අර අහිංස කොල්පෙටියට කිව්වා කතාව ඇත්ත. ඔය එහෙම සත්කමක් වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඒකෙන් කියවෙන්නේ ගැහැණු ළමයගේ කන්‍යා පටලය බිඳ වැටිලා නම් අර ඒක අර ඕගොල්ලන්ගේ සරල භාෂාවෙන් කියනවා නම් මොකද්ද කැඩිලා නම් එහෙම ඒ වගේ වෙලාවක සුසුකම්ලත් වෛද්‍යවරයෙක් ලවා ඔය කන්‍යා පටලය නැවත සෑදීමේ සත්කම කියන එකක් කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම කරාට ඒකෙන් අදහස් වන්නේ නැහැ මේ කාන්තාව වෙන කිසිම පුරුෂයෙක් සමග කිසිම ලිංගික සංසර්ගයක් කර තිබුණේ නැත මුද්‍රා කර තිබුණා කියලා සීල් කර තිබුණා කියලා හැම අදහස් වෙන්නේ නැහැ. මොකද දැන් ඔබ දන්නවා එතකොට අර වැඩේ ප්‍රිකන්ඩිෂන් කියලා දන්නවා. දැන් ඉතින් මේම කිව්වම කියයි ඔන්න නැති වචන තමයි සර් කියන්නේ කියලා. නෑ මම ඉතින් සරලව කිව්වේ නිතිය කෙටියෙන් කිව්වා වෛද්‍ය විද්‍යාවෙන් චුට්ටක් කිව්වා දන්න හරිය කියලා කියවපු හරිය. මොකද මේ කොල්ලන්ට තියෙන සැකේට පොඩි සාධාරණ හේතුවක් තියෙනවා. කොල්ලා කියනවා මේ ගැන හරියට මෙයා ලිපි කියවනවා මම දැක්කා කල්ලාතෝ කියලා. ඉතින් තේරෙනවා එතකොට මොකක් කර මෙතන ප්‍රශ්නයක් කරගෙන නැති කියලා. එකත් එක තමයි මුට සැකයිදලා තියෙන්නේ. දැන් ඔබ දැනුවත් වෙන්න ඕනේ කන්‍යා පටලය හානි වුණොත් නැවත අර රිපෙයාර් කරනවා වගේ සැත්කමක් වෛද්‍ය විද්‍යාවතුල තියෙනවා කියලා කිව්වට ඊකින් අර සරලවම කිව්වොත් එimhe ප්‍රිකන්ඩිෂන් වාන බ්‍රෑන්ඩ් නිව් වෙන්නේ නැහැ. කැලේ කවකල ඇසෙම්බල් කරලා ඇදුවට රිෂර් කරන්න දෙන්නේ නැහැ වගේ තමයි තියෙන්නේ. දැන් මෙහෙම කම ඕනේ නැති වචන කියලා ආයේ ඕනේ නැති වචන නෙමෙයි ඕනේ දේ කොමර කියන්න ඕනේ ද කිව්වේ. දැන් ඔබ තේරුම් ගන්න එහෙම නෙමෙයි. ඒ වගේම අනික් දේ තමයි පළවෙනි දවසේ කුණා කියලා ඇඳෙන් සුදුරෙද්ද උඩ ජපාන් කොට නොතිබුණාට ඒ ගැන හිතන්න එපා. විද්‍යාව අනුව එහෙම වෙන්න පුළුවන් විශ්වාසයක් තියෙනවා නම් ඕක දික්ක සදයක් වෙන්නම තරම් කරුණක් නෙමෙයි.
හැබැයි අවබෝධය සහ විශ්වාසය එක්ක ගමන යන්න. එහෙම නැත්නම් කලබල වෙන්නත් එපා. මොකද එකපාරටම අර ඇදී අර සුදු කොට තිබ්බේ නැහැ. සුදු රෙද්ද උඩ ජපන් කොට තිබ්බේ නැහැ. මේක කලබල වෙන්න එපා. මොකද අපි දන්නේ නැහැ විද්‍යාව නෙවෙයි නොවෙන්න ඕන තරම් පුළුවන්. පළමු එක්කීමේදී හිම නොවිලා වාර කීපයකදී හිම වෙන්නත් පුළුවන්. සමහරට උපතින්ම කන්‍යා පටලයක් තිබුණේ නැහැ වෙන්නත් පුළුවන්. ඒ වගේ වෙච්ච වෙලාවක අර අහිංසක දූ පව් දෙපාරක් හිතන්න ඔබ ඒ තත්ත්වයටපත් වුණොත් ඔබ කොයිතරම් මානසික වැටෙනවද? එහෙම නරක දෙයක් නොකර හැබැයි ලෝකෙට නරකයි කියලා ඔබට ඔප්පු වෙන්න සිද්ධ වුණොත්, ඒ කියන්නේ අර හනමිටි මත කරේ තියාගෙන ඉන්න නැන්දම්ම කෙනෙක් හම්බුනොත් ඔබ ඉවරටම ඉවරයි. ජීවිතේම කාලකන් නෙවෙයි ඉන්නකම් කියවන්නේ මේ කියලා තමයි ඉතින් පටන් ගන්නෙ. ඒ වගේ වචන අහන්න එපා පව්, හදපු අම්මත් පව්. ඔබ පරිස්සමෙන් ඉන්න කොහොම වුණත් විවාහයක් වෙනකම් ඊට පිටින් ලිංගික සම්බන්ධකම් තියාගන්නව නම් දෙපාරක් නෙමෙයි තුන් පාරක් විතර බලන්න.